මේ තමයි වරුණි හේරත්. වරුණි මොකක් දුනේ? 2015 ඉඳන් මගේ හැම මාස හයකට සැරයක්ම බුම්මකේ ඔපරේෂන් තිබ්බා. ගිය අවුරුද්දේ ජූලි මාසේ 4 වෙනිදා තමයි අන්තිම ඔපරේෂන් එක කරේ. ඊට පස්සේ හිතුවා මම ඔපරේෂන් වලට යන්නේ නැහැ කියලා. මොකද ඩොක්ටර් කිව්වා තුවාල ඇතුලේ හොඳ වෙන්නේ නැහැ කියලා. මොකද හැම මාස හයකට සැරයක්ම ඔපරේෂන් කරන නිසා. වරුණි මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? බඩේ ගෙඩි තියෙනවා කියලා ඔපරේෂන් කරන්න ඕනේ. 2018 කිලෝ 3 ක විතර තිබ්බා. ඊට පස්සේ හැම මාස 6කින් 6කටම ඔපරේෂන් කරන්න ඕනේ. දැන් ඩොක්ටර්ස්ලා කියනවා ඔපරේෂන් කරන්න බෑ, මොකද තුවාල හොඳ වෙලා නැති හින්දා කියලා. වතුර වීදුරක් තියෙනවද ඉස්සරහා? පරිප්‍රසෙ. ඔය හැමදාම වතුර බොන මොනවා කෝසපාර භාජනයක් එහෙම තියෙනවද ගෙදර ළඟින්? සුදු පාරක. සුදු පාර. නෝ නෝ. ඒ වතුරේ කෝසවන්න. වතුරේ කෝසවන්න. බලන්න වතුර. That's what I'm saying. In the name of Jesus, I speak the power of God to that water. දෙවියන් වහන්සේගේ බලයෙන් වතුර වලට මම ප්‍රකාශ කරනවා. It becomes a medium. ඒක මාධ්‍යයක් බවට පත් වෙන වෙනස. Of power into your body. ඔබගේ ශරීරයට. Because of the love Jesus has for you. යේසුස් වහන්සේ ඔබගේ රැති ප්‍රේමය නිසා. As you partake of it, that your body is healed. In the name of Jesus. වතුරේක බොන්න. වතුරේක බොන්න. පහොදාම අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. මුලින්ම තිබුණේ සෙන්ටිමීටර් 9.6ක දිග 9.7ක පළල තියෙන කෙඩි. ඊට පස්සේ මම ඒක බලුවාම සෙන්ටිමීටර් 1.9කට කුඩා වෙලා තියෙනවා ඒ ලොකුවටම තිබ්බ එක. අනික ඒවා ගණන් ගන්න බෑ කියලා කිව්වා. ආයෙ බලන්න ඕනෙත් නැහැ කියලා කිව්වා. ප්‍රෙග්නන්ට් වුණොත් විතරක් එන්නේ කියලා කිව්වා. එයාරෙන්ද එන්න ඕනේ නැහැ තව අවුරුද්දකින් ඒකත් සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් එකක් කරන්ද විතරක් එන්න කියලා කිව්වා. සෙන්ටිමීටර් 9 සිට දැන් අඩු වෙලා තිබෙනවා 1.9 දක්වා ඒක નિවර්දිද? You know, that's amazing. I command that to dissolve and pass out immediately. මම අනකරනවා ඒකට දිය වෙලා ඉවත් වෙන යේසුස් වහන්සේගේ නාමයෙන්. In the name of Jesus. Amen. Amen. ප්‍රශංසාවද මම තන්දරන්.